2013 පහුගිය ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ 5 වැනි ප්‍රශ්නයේ 2 වැනි කොටස. කුකුලන්ගේ හා ගවයන්ගේ ආහාර මාර්ග පද්ධතිවල ඇති ව්‍යුහාත්මක වෙනස්කම් විස්තර කරන්න. මෙන්න තියෙනවා ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය, මෙන්න තියෙනවා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය. එතකොට මේ දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම තමයි හරකට ගවයාට තියෙන්නේ සංකීර්ණ ආමාශයක්, ඒ වගේම යා රෝමාන්තිකයේ කුකුලට තියෙන්නේ සරල ආමාශයක්. හරකගේ කට ගත්තොත් හරකට තියෙනවා මුඛ, ඒ කියන්නේ තොල් තියෙනවා, දත් තියෙනවා, ඒ වගේම හණු තියෙනවා. මුඛයේ උඩ දත් නැහැ, ඒ වෙනුවට දන්ත මස්තකයක් තියෙනවා උලා කෑම සඳහා. කුකුලගේ කට ගත්තොත් ඒකේ හොටයක් තියෙන්නේ, හොටේ ඇතුලේ කෙටි දිවක් තියෙනවා. හරකගේ දිව ගත්තොත් හරකගේ දිවෙන් තමයි ওই තනකොළ උලා කනකොට තනකොළ දිවට ඇදලා ගන්න. අපි ඒකට කියනවා පරිග්‍රාහී අවයවයක් විදිහට ක්‍රියාත්මක වෙනවයි කියලා. කුකුලට ආහාර ගැනීමේදී හොට තමයි වැදගත් වෙන්නේ. ආහාර ඇතුළට දාගන්න, ඒ ආහාරය කටට ගන්න ආහාරය අන්න ස්රෝතයට තල්ලු කරන්න විතරයි කුකුලාගේ දිව වැදගත් වෙන්නේ. දැන් කටට පස්සේ තියෙන අන්න ස්රෝතය, කුකුලාගේ අන්න ස්රෝතය විස්තරණය වෙලා ගොජුර හැදිලා තියෙනවා. ගොජුර ඇතුලේ తాවකාලිකව ආහාර ගබඩා කරනවා. හරකාගේ ගොජුරක් නැහැ. අන්න ස්රෝතයේ කෙලවර වෙන තැන ආමාශයත් එක්ක එකතු වෙලා සංකීර්ණ ආමාශයක් හැදිලා තියෙනවා. සංකීර්ණ ආමාශයේ කොටස් 4ක් තියෙනවා. කුකුලාගේ ආමාශය සරලයි, තනි ඒකකයක් විදිහට තමයි තියෙන්නේ. කුකුලාගේ ආමාශය නියෝජනය වෙන්නේ పూర్ව ආමාශය කියන කොටසෙන්. මේ పూర్ව ආමාශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සිනෝජන් ශ්‍රාවය කරනවා. හරකාගේ ආමාශය කොටස් 4යි. මේකේ සත්‍ය ආමාශය වෙන්නේ ජඨරාශය කියන කොටස. పూర్ව ආමාශයේ ජීර්ණ වෙන ආහාර කුකුලාගේ ගමන් කරන්නේ වටනය කියන කොටසට. හරකාට වටනයක් නැහැ. එයාලගේ කෙලින්ම කුඩා අන්ත්‍රයට ගමන් කරනවා. ග්‍රහණීය හරහා කුඩා අන්ත්‍රයට ගමන් කරනවා. හරකට තියෙන්නේ කුඩා තනි උණ්ඩුකයක්. කුකුලාට උණ්ඩුක දෙකක් තියෙනවා. අපි ඒකට කියනවා අන්දාශ කියලා. ඊළඟට දෙන්නගේම මහාන්ත්‍රයේ තියෙන, හැබැයි හරකගේ මහාන්ත්‍රයේ සාපේක්ෂව දිගයි, කුකුලාගේ මහාන්ත්‍රයේ සාපේක්ෂව කෙටි. හරකට ගුද මාර්ගයක් තියෙනවා. ඒ වුණාට කුකුලට ගුද මාර්ගයක් නැහැ. ඒුණාට ජම්බාලියක් කියලා පොදු විවරයක් තියෙන්නේ. හරකාගේ ගුද මාර්ගයේ ගුදය මගින් තමයි පිටතට විවෘත වෙන්නේ. කුකුලාගේ ජම්බාලිය මගින් තමයි ආහාර මාර්ගයේ අවසානයේ පිටතට විවෘත වෙන්නේ. මේ අපි කතා කරේ කුකුලාගේ හරකාගේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් ගැන. ඒ කියන්නේ ස්වභාවයේ තියෙන වෙනස්කම් ගැන. ඊළඟ කොටසෙන් අපි කතා කරනවා මෙයාලගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ තියෙන වෙනස්කම් ගැන. අපි දන්නවා ගවයා කියන්නේ රෝමාන්තික සතෙක්. එයාට තියෙන සංකීර්ණ ආමාශය. ක්ෂුද්‍රජීවි ජීර්ණය තමයි එයාගේ ආහාර ජීර්ණයේ මූලිකම තැනක් ගන්නෙ. කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් කුකුලා කියන්නේ සරල ආමාශයක සතෙක්. එතකොට ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙන්නේ මුඛයේ. දන්ත මස්තකයේ තියෙනවා, මුඛයේ ඇතුලේ දත් තියෙනවා. ඒ මගින් ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ යාන්ත්‍රික ජීර්ණය, කියන්නේ ආහාර කුඩා කැබලි වලට, භෞතිකව කුඩා කැබලි වලට කැඩීම සිද්ධ වෙන්නේ මුඛයේ ඇතුලේ. කුකුලාගේ ඒ ක්‍රියාකාරීත්වය කරන්නේ වටනය, එහෙම නැත්නම් වැලි බොක්ක තුල, චාර්වකය කියලත් කියනවා. ක්ෂුද්‍රජීවි ජීර්ණය ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ රූමණයයි විතංශිකාවයි ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්ෂුද්‍රජීවි ජීර්ණයට වැදගත් තැනක් හිමි වෙන්නේ නැහැ. කුකුලාගේ ආහාර ජීර්ණයේ ඉතාමත් සුළු වශයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් උණ්ඩුකය කියන කොටසේ ඉතාමත් සුළු වශයෙන් ක්ෂුද්‍රජීවි ජීර්ණය සිද්ධ වෙනවා. එන්සයිමීය ජීර්ණය ගත්තොත් ගවයාගේ ජඨරාශය ඇතුලේ, කියන්නේ සත්‍ය ආමාශය ඇතුලේ පෙප්සින් ශ්‍රාවය කරනවා. පැටවුන්ගේ නම් රෙනින් කියන එන්සයිමේ ශ්‍රාවය කරන. හොඳට මතක තියාගන්න, ලොකු සත්තුන්ගේ පෙප්සින් ශ්‍රාවය කරනවා, රෙනින් ශ්‍රාවයක් වෙන්නේ නැහැ.
කුඩා සතුන්ගේ රෙනින් ශ්‍රාවය වෙනවා. රජාට රාශයේදී ප්‍රෝටීන පෙප්ටයිඩ් බවට කැඩීම සිද්ධ කරනවා. ජඨරාශයේදී කිරි රෙනින් මගින් කැටි ගැසීම සිද්ධ වෙනවා. ඊළඟ ග්‍රහණි ප්‍රදේශයේදී සිද්ධ වෙන රසායනික ජීර්ණය ගත්තත් අපි මේ කතා කරන්නේ තාම ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය. ග්‍රහණියේදී අග්න්‍යාශයක යුෂයයි පිත් යුෂයයි පිත්ත ප්‍රණාලය හරහා ග්‍රහණියට විවෘත වෙනවා. එතනදී ප්‍රෝටීන ට්‍රිප්සීන් කයිමොට්‍රිප්සීන් කියන එන්සයිම් මගින් පෙප්ටයිඩ් බවට කඩනවා. දැන් ඔයගොල්ලෝ මතකයි ජඨරාශයේදීත් කැඩුවා. මෙතනදීත් කඩනවා. ඊළඟට පෙප්ටයිඩ් කාබොක්සි පෙප්ටයිඩේස් මගින් ඇමයිනෝ අම්ල බවට කඩනවා. ඔයගොල්ලෝ දන්නවා ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන වල තැනුම් ඒකකය. ඊළඟට පිෂ්ඨය ඇමයිලේස් මගින් මොල්ටෝස් බවට කඩනවා. ලිපිඩ ලයිපේස් මගින් මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා. ඒතර ලිපිඩ ජීර්ණයට වැදගත් වෙන්නේ පිත් යුෂය සමග එකතු වෙන එන්සයිම. ඊළඟ කුඩා අන්ත්‍රයේදී පෙප්ටයිඩ් කියන්නේ ඉතුරුලා තියෙන පෙප්ටයිඩ් ප්‍රෝටියේස් මගින් ඇමයිනෝ අම්ල බවට කඩනවා. මොල්ටෝස් මොල්ටේස් එන්සයිම මගින් ග්ලූකෝස් බවට පත් කරනවා. සුක්‍රෝස් සුක්‍රේස් එන්සයිම මගින් ග්ලූකෝස් බවට පත් කරනවා. මේ ඇවිල්ලා හරකාගේ ආහාර ජීර්ණ පද්ධතිය සිද්ධ වෙන එන්සයිමීය ජීර්ණය. මේක සිද්ධ වෙන ජඨරාශයයි ග්‍රහණියයි කුඩා අන්ත්‍රයයි ඇතුලේ. කුකුලාගේ එන්සයිමීය ජීර්ණය ගත්තොත් ග්‍රහණියේ කුඩා අන්ත්‍රය තුලයි තමයි සිද්ධ වෙන්නේ. දැන් පූර්වාමාශයේ එන්සයිමේ ජීර්ණය එන්සයිම නිදහස් කරාට මහා පරිමාණයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පූර්ව ආමාශයේ ඉතාම සුළු වේලාවයි ආහාර රඳවා ගන්න ජීර්ණය වෙන වෙලාවක් නැහැ. ඒ නිසා කුකුලාගේ ප්‍රධාන වශයෙන් ග්‍රහණියේ කුඩා අන්ත්‍රය තුලයි තමයි එන්සයිමේ ජීර්ණය සිද්ධ වෙන්නේ. කුකුලාගේ එන්සයිම චීරපායින් කියන අපේ ආහාර ජීර්ණ පද්ධතිය පවතින එන්සයිම වලට සමානයි. ඒවට ලැක්ටේස් එන්සයිමේ නැහැ. මොකද චීරපායින්ගේ ලැක්ටේස් එන්සයිමේ තියෙන කිරි ජීර්ණය කරන්න. දැන් කුකුල කිරි බොන්නේ නැහැනේ, අපිනේ කිරි බොන්නේ. ඒ නිසා යාට ලැක්ටේස් එන්සයිමේ අවශ්‍ය නැහැ. ඊළඟට අග්න්‍යාශයයි පිත්තාශයයි නාල මගින් ග්‍රහණයට ශ්‍රාවයන් නිදහස් කරනවා. මේ මගින් ආහාර ජීර්ණය තවදුරටත් සිද්ධ වෙනවා. මං කලින් කිව්වා වගේ පිත මගින් තෙල් හා මේද ජීර්ණය හා අවශෝෂණයට දායක වෙනවා. ඊළඟ කුඩා ආන්ත්‍ර බිත්තිවල එන්සයිම රාශියක් ශ්‍රාවය කරන ග්‍රන්ථි තියෙනවා. ඒවත් ජීර්ණයට දායක වෙනවා. ඊළඟට අවශෝෂණය. දැන් ජීර්ණය කරපු ආහාර ටික සතාගේ ශරීරයට උරා ගන්න ස්ථානය. කුඩා ආන්ත්‍රයේ තමයි ප්‍රධාන වශයෙන් හරකාගේ ආහාරයේ තියෙන පෝෂක ටික අවශෝෂණය සිද්ධ වෙන්නේ. මෙතනදී ඇමයිනෝ අම්ල ප්‍රෝටීන ජීර්ණයෙන් ලැබෙනවා. ඊළඟට ලිපිඩ ජීර්ණයෙන් ලැබෙන මේද අම්ල සහ ග්ලිසරෝල්, කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් ලැබෙන ග්ලූකෝස්, ඊට අමතරව ඛනිජ වර්ග කුඩා අන්ත්‍රයේදී තමයි අවශෝෂණය කරන්නේ. ඒ රූමන බිත්තිය මත්ගින් වාෂ්මශීලී මේද අම්ල අවශෝෂණය කරනවා. පහු නැමියේදී සමහරක් වාෂ්පශීලී මේද අම්ල කොටසක් සහ ආහාරයේ තිබිච්ච ජලයයි ඛනිජ ටිකයි ප්‍රතිශෝෂණය කරනවා. එන මහාන්ත්‍රයේදී ආහාරයේ තිබිච්ච ජලය ටික තමයි ප්‍රතිශෝෂණය කරන්නේ. එතනදී පෝෂක අවශෝෂණය සිද්ධ වෙන්නේ නැහැ. කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් කුඩා ආන්ත්‍ර බීත්‍ය වගින් තමයි සියලුම පෝෂක ටික අවශෝෂණය කරන්නේ. ඉතින් අපි තව දුරටත් කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරොත් එයාලගේ ආහාර ජීර්ණය වෙන දායක වෙන එන්සයිම ටික තෙතන තිනවා. දැන් සමහරලාට එන්සයිම ශ්‍රාවය කරන තැන නෙමෙයි එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ. ඔයගොල්ලෝ මතක ඇති කේට ග්‍රන්ථි වලින් එන්සයිම ශ්‍රාවය කරනවා. හැබැයි මුඛයේදී ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ නැහැ. ආහාරයයි කේටය ටිකයි ගොජුරට ගියාම එතන රඳ පවතින කාලය ඇතුලේ තමයි මුඛයෙන් නිදහස් කරපු එන්සයිම වල ජීර්ණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ටික මම වැඩිදුර කතා කරන්නේ නැහැ. මේව ඔයගොල්ලන්ට පාඩම් කරගන්න තියෙන කොටස් නිසා. මේවයි තර්ක කරන්න දේවල් නැහැ.